දැන් වෙලාව උදෑසන 5යි තත්පර 30යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. උදා වූ මේ වාසනාවන්ත දවසේ හැම කෙනෙක්ගේම යහපත් සිතුම් පැතුම් සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් සමගින් අපි ආරාධනා කරනවා මෙතෙන් සිට ඔබට සිත නිවන පුදුපන ශ්‍රවණය කරන්නට. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ අද දේශකයාණන් වහන්සේ පොරණ විද්‍යාරත්න පිරිවෙන් විහාරාධිපතිව වැඩවිසූ රයිගම් සල්පිටි හේවාගම් තුන්කෝරලේ ප්‍රධාන සංඝනායක සිංහල ශබ්දකෝෂයේ සම්මානකර්තෘ රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍යපාද හොරණ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. ධර්මත්‍රවණයට පෙර පන්සිල් සමාදන්වීමට සූදානම් වන්න අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භ
බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ යථාවතං නික්ඛිත්තෝ එවං නිරයේ කතමේහි චතුහි පානාති පාති හෝති අදින්නාදායි හෝති කාමේසු මිච්ඡාචාරී හෝති මුසාවාදී හෝති ඉමේහි කෝ භික්ඛවේ චතුහි ධම්මේහි සමන්නාගතෝ යථාභතං නික්ඛිත්තෝ එවං නිරයේ චතුහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ යථාභතං නික්ඛිත්තෝ එවං සග්ගේ කතමේහි චතුහි පාණාති පාතා පටිවිරතෝ හෝති අදින්නාදාන පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති ඉමේහි කෝ භික්ඛවේ චතුහි ධම්මේහි සමන්නාගතෝ යථාවතං නික්ඛිත්තෝ එවං සංගේති. පින්වත්නි, අද ධර්මදේශනාවේ මාතෘකාවසෙන් අපට ලැබිලා තියෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයිති මචල වග්ගයේ පාණාතිපාති සූත්‍රය. ඒ සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙලා තියෙන පාඨයක් දැන් අපි මාතෘකාවසෙන් ප්‍රකාශ කළා. මේ මාතෘකා පාඨයෙන් ප්‍රකාශ වෙන අදහස චතුහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ යථාගතං නික්ඛිත්තෝ එවං නිරයේ. ධර්ම හතරකින්, කරුණු හතරකින් යුක්ත වූ පුද්ගලයා යම් කිසි විදියකින් ඔසවාගෙන එන බරක් බිම තබන කෙනෙක් වගේ ස්ථිර වශයෙන්ම, ඒකාන්ත වශයෙන්ම නිරයෙහි උත්පත්තිය ලබනවා. හතමේහි චතුහි කවර කරුණු හතරක්ද? පාණාති පාති හෝති, ප්‍රාණඝාත අකුසල කර්මයේ කරන කෙනෙක් වෙනවනම්, අදින්නාදායි හෝති සොරකම කරනවනම්, කාමේසු මිච්ඡාචාරී හෝති කාමේහි වරදවා හැසිරෙනවනම්, මුසාවාදී හෝති මුසාවාද නැත්නම් බොරු කියනවනම්, ප්‍රාණඝාතය අදින්නාදානේ හෙවත් සොරකම, කාමීහි වරදවා හැසිරීම, මුසාවාදය හෙවත් බොරුව, මෙන්න මේ අකුසල කර්ම හතරට යම්කිසි කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවනම්, මේ අකුසල කර්ම යම්කිසි පුද්ගලයෙක් කරනවනම්, ඒ පුද්ගලයා ඒකාන්ත වශයෙන්ම නිරේහි උත්පත්තිය ලබනවයි කියන එකයි මේ මාතෘකා පාඨයේ මුල් කොටසින් පැහැදිලි වෙන්නේ. ඒ මාතෘකා පාඨයේ දෙවෙනි කොටසේ සඳහන් වෙනවා චතුහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ යථාබතං නික්ඛිත්තෝ එවං සග්ගේ.
අර මුලින් කිව්වා වගේම ධර්ම හතරකින් නැත්තම් කරුණු හතරකින් යුක්ත පුද්ගලයා යම් කිසියෙක් ඔසවාගෙන එන බරක් බිම තියෙන විදිහට ඒකාන්ත වශයෙන්ම ස්වර්ගයේහි නැත්තම් දිව්‍ය ලෝකයේහි උත්පත්ති ලැබනවා. කතමේහි චතුහි මොනවද ඒ කාරණා හතර? පානාති පාතා පටිවිරතෝ හෝති ප්‍රාණඝාතෙන් වැළකුනේ නම් අදින්නාදානා පටිවිරතෝ හෝති සොරකමින් වැළකුණා නම් කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති කාමේහි වරදවා හැසිරීමෙන් වැළකුණා නම් මුසාවාදා පටිවිරතෝ හෝති මුසාවාදයෙන් බොරුවෙන් වැළකුණා නම් ආන්න ඒ පුද්ගලයා ඒකාන්ත වශයෙන්ම ස්වර්ගයේහි එහෙම නැත්නම් දිව්‍ය ලෝකයේහි උත්පත්ති ලැබනවාය. ඉමේහි කෝ භික්ඛවේ චතුයි ධම්මේ සමන්නාගතෝ යථාබතං නික්ඛිත්තෝ ඒවං සග්ගේ. මේ ධර්ම හතරෙන් යම්කිසි පුද්ගලයෙක් යුක්තනම් ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම දිව්‍ය ලෝකයේහි උත්පත්ති ලැබනවා. දැන් අපි මේ සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙලා තියෙන කාරණා පිළිබඳව තවදුරටත් ධර්මානුකූල කරුණු විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි කොටසෙන් කියුණේ ප්‍රාණඝාතයේ අදින්නාදානයේ කාමීසු මිච්ඡාචාරයේ නැත්තම් කාමී වරදවා හැසිරීම මුසාවාදයේ කියන වැරදි හතරක්. මේ වැරදි වලින් වැළකීමත් ඒ වැරදි කිරීම නිරයේ උත්පත්තියට හේතු වෙන බවත් ඒ අකුසලයන්ගෙන් නැත්තම් වැරදි වලින් වැළකීම දිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබීමට හේතු වෙන බවත් බුදුරජාණන් වහන්සේ මේ පාණාතිපාති සූත්‍රයෙන් දේශනා කරලා තියෙන්නේ. පින්වතුනි, දැන් අපි මේ එක එක කාරණයක් ගැන තවදුරටත් කරුණු පරීක්ෂා කරලා බලමු. පාණාතිපාත කියන වචනය අපේ අටුවාචාර්යන් වහන්සේලා විග්‍රහ කරලා තියෙන්නේ පානස්ස අතිපාතෝ පාණාතිපාතෝ කියලා. යම්කිසි සත්‍යයකුගේ ප්‍රාණය ඉක්මනින් වහා නැති කිරීම විනාශ කිරීම පාණාතිපාතයයි. පානවදෝ පානඝාතෝති වුත්තං හෝති. ප්‍රාණීන්ට වද දීම, ප්‍රාණී නැති කිරීම පාණාතිපාත යන වචනයෙන් අදහස් කරලා තියෙනවා. ඊළඟට ප්‍රාණේ කියන වචනය විග්‍රහ කරනවා පානෝති චෙත්ත වෝහාරතෝ සත්තු. පානෝ කියලා කියන්නේ විවහාරයේ අනුව සත්වයාටයි. පරමර්ථතෝ ජීවිතේන්ද්‍රියං. පරමාර්ථ වශයෙන් ගන්නවා නම් ජීවිතේන්ද්‍රියයි. තස්මින් පන පානේ පාන සංඤිනෝ ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක උපක්කම සමුත්ථාපිකා කායවචී ద్వාරාණං අඤ්‍යතර ద్వාරප්පවත්තා වදක චේතනා පානාති පාතෝ. ප්‍රාණීකේ කියන හැඟීම සංඥාව අවබෝධය ඇතුව ඒ ප්‍රාණියාගේ ජීවිතය නැසීම පිණිස යම්කිසි කෙනෙක් උපක්‍රමයක් වශයෙන් කයින් හෝ වචනයෙන් එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් ඒ විදිහේ කාය වචී ద్వාරයන්ගෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ වදක චේතනාවක් ඇති කරගන්නවා නම් ඒ වදක චේතනාවට පානාතිපාතේ කියලා කියනවා. මෙතන ප්‍රාණ කියන වචනය විග්‍රහ කරනකොට වෝහාරතෝ සත්තෝ කියලා කිව්වා. විවහාර වශයෙන් සත්වයාට ප්‍රාණ කියන වචනේ භාවිත කරලා තියෙන්නේ. එතකොට යම්කිසි කෙනෙක් ඒ විවහාරයේ හැටියට සත්වයේ ජීවිතය නැත්තම් ප්‍රාණය නැසනවා නම් ඒක ප්‍රාණඝාතය නැත්තම් පානාතිපාතය. තවත් විදියකින් කියනවා නම් ජීවිතේන්ද්‍රිය නැසීම.
ජීවිතේන්ද්‍රිය කියලා කිව්වහම ධර්මානුකූලව විග්‍රහ කරනකොට රූප ජීවිතේන්ද්‍රිය නාම ජීවිතේන්ද්‍රිය කියලා දෙකක් සඳහන් වෙනවා. නාම ජීවිතේන්ද්‍රිය විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. නසන්න නැත්තම් විනාශ කරන්න පුළුවන් කම තියෙන්නේ රූප ජීවිතේන්ද්‍රියයි. නාම ජීවිතේන්ද්‍රිය මොහතක් පාසාම නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි. යම්කිසි කෙනෙක් රූප ජීවිතේන්ද්‍රිය නසනවා නම් නැත්තම් ඒ මිනිසෙගේ ජීවිතය විනාශ කරනවා නම් ඒ විනාශ කරන අවස්ථාවේදීම නාම ජීවිතේන්ද්‍රියත් නිරුද්ධ වෙනවා නැත්තම් විනාශයටපත් වෙනවා. රූප ජීවිතේන්ද්‍රිය විනාශ කරනකොට නාම ජීවිතේන්ද්‍රියත් විනාශ වෙනවා. ස්වාභාවික වශයෙන්ම නාම ජීවිතේන්ද්‍රිය ක්ෂණයක් පාසා නිරුද්ධ වන නැසෙන ස්වභාවයෙන් යුක්ත වුණත් යම්කිසි කෙනෙක් අර ජීවිතයක් නැසනකොට නැත්තම් සත්ව ඝාතනයක් කරනකොට ඒ රූප ජීවිතේන්ද්‍රිය පමණක් නෙවෙයි නාම ජීවිතේන්ද්‍රියත් නැසෙනවයි කියන එක මේ අවස්ථාවේදී අපි තේරුම් ගන්නට ඕනේ. අපේ ජීවිතය ඇත්ත වශයෙන්ම අපි සත්‍යයය පුද්ගලයාය කියලා විවහාර කළත් ඒ සත්ව පුද්ගල වශයෙන් විවහාරයේ පමණක් අපි එහෙම භාවිත කළාට ධර්මානුකූලව නාම රූප පරම්පරාවක් පමණයි තියෙන්නේ. ඒක බෞද්ධ පින්නතුන් දන්නවා. ඒ නාම රූප පරම්පරාවට විවහාර කරන නමක් තමයි සත්‍යයය පුද්ගලයාය කියන එක. අපි මේ ආත්ම භාවයක උත්පත්තිය ලැබුව අවස්ථාවේ ඉඳන් මරණය දක්වාම චිත්ත චෛතසික පරම්පරාවකුත් රූප පරම්පරාවකුත් ගත කරනවා නැත්නම් පසු කරනවා. අපට ඒ චිත්ත චෛතසික පරම්පරාව අපේ ඇහැට පෙනෙන්නේ නැති නිසා අපි පෙනෙන රූප ජීවිතේන්ද්‍රිය ගැන පමණක් සලකලා සත්‍යයය පුද්ගලයාය කියලා විවහාර කරනවා. තවත් විදිහකින් කියනවා නම් චිත්ත චෛතසික පරම්පරාවට අපි නාම කියන විවහාරය යොදාගෙන තියෙනවා. ඇහැට පෙනෙන ශරීරයට රූපකාය යන විවහාරය භාවිත කරනවා නැත්නම් යොදාගෙන තියෙනවා. එතකොට නාමකාය රූපකාය කියලා සෑම සත්‍යයේම ජීවිතයේ ප්‍රධාන කොටස් දෙකක් ධර්මානුකූලව විග්‍රහ කරන්න පුළුවනි. යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතයේ නැත්තම් සතෙකුගේ ජීවිතේ නැසීමේදී මේ රූප ජීවිතේන්ද්‍රිය එහෙම නැත්නම් ඒ ජීවිතය ශරීරය විනාශ කරනකොට ඒ ශරීරය පමණක් නෙවෙයි ඒ ශරීරය හා සම්බන්ධ වෙලා තියෙන නාමකායයත් ඒ සමගම නිරුද්ධ වෙනවා විනාශ වෙනවායි කියන එක මෙයින් තේරුම් ගන්නට ඕනේ. ඊළඟට මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙලා තියෙන ආකාරයෙන් පානාති පාතී හෝති අදින්නාදායි හෝති. අදින්නාදායි කියන වචනය විග්‍රහ කරන්නේ ධර්මානුකූලව අදින්නස්ස ආදානං අදින්නාදානං පරස්ස හරණං තෙයං චෝරිකාති වුත්තං හෝති තත්ත අදින්නන්ති පර පරිග්‍රහිතං යත්ත පරෝ යථාකාම කාරිතං ආපජ්ජන්තෝ අදණ්ඩාරහෝ අනුපවජ්ජෝච හෝති. ඔය ආකාරයෙන් විග්‍රහ කරලා තියෙනවා තමන්ට නොදුන්න අන්සතු වස්තුවක් යම්කිසි කෙනෙක් ගන්නවා නම් හොරකම් කිරීමේ අදහසින් සොරකම් කිරීමේ චේතනාවෙන් ඒ අනුන්ට අයත් වස්තුව සොරකම් කිරීමේ අදහසින් යම්කිසි උපක්‍රමයක් මාර්ගයෙන් ඒ වස්තුව තමන් ගන්නවා නම් ඒක අදින්නා දාණය. අදින්න කියන්නේ නොදුන් දෙය. ආදාන කියන්නේ ගැනීම.
එතකොට තමන්ට නොදුන්න අන්සතු වස්තුවක් ගැනීම අදින්නා දානයයි. මේක සාමාන්‍ය විවහාරයේ හැටියට අපි හොරකම කියලා ප්‍රකාශ වෙනවා. එතකොට සමාජයේ බුදුරජාණන් වහන්සේ මේ අකුසල කර්මයක් හැටියට දේශනා කරලා තියෙන්නේ හැම අවස්ථාවකදීම අපට පෙනෙනවා උන්වහන්සේගේ ධර්මය මේ මිනිස් සමාජයේ निराවුල් පැවැත්මට මිනිසයන් අතර සාමය ඇතිවීමට මේ ධර්ම උපකාර වෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ මේ පංචශීල වැනි ගුණධර්ම ගිහි සමාජයේ විසින් ආරක්ෂා කරන්නට ඕනේ, උපාසක පක්ෂයේ විසින් ආරක්ෂා කරන්නට ඕනේ කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. මේ අකුසල කර්ම ඊළඟ ආත්මයේදී අපාය යෑමට හේතු වෙන නිසාම පමණක් නෙවෙයි. අපි ජීවත් වන මේ සමාජයේ මේ වගේ අකුසල කර්ම හේතු කොටගෙන අවුල් වියුල්, හිරිහැර, අමනාපකම්, අසන්තෝෂ ඇති වෙලා සමාජ දූෂණයක් වෙන නිසායි. දැන් අපි හිතලා බලමු අන්සතු වස්තුව. සොරසිතින් උපක්‍රම මාර්ගයෙන් ඒ වස්තුව යම්කිසි කෙනෙක් ගන්නවා නම් ඒ ගන්න පුද්ගලයා ඒ අවස්ථාවේදී බරවත් දූෂිත චේතනාවක් ඔහුට පහළ වෙන්නේ. මම අනුන්ගේ දේ උදුරා ගන්නවා, පැහැර ගන්නවා කියන හොඳ චේතනාවක් නෙවෙයි නරක චේතනාවක් ඇති වෙන්නේ. ඊළඟට වස්තු හිමියා තමන් වේස මහන්සි වෙලා හම්බ කරගත්ත ධනය අනිත් කෙනෙක් හොරකම් කළාම ඒ වස්තු හිමියාට ඒ නිසා බලවත් මානසික පීඩනයක් ඇති වෙනවා. එතකොට හොරකම් කරන පුද්ගලයාගේ හිත දූෂණය වෙලා ඊළඟට ඒ වස්තු හිමියාගේ හිතත් බලවත් වේදනාවකටපත් වෙලා ඊළඟ ප්‍රශ්නය ඒ සොරකම තුලින් සමාජයේ බලවත් විපත්ති සිද්ධ වෙනවා. සමහර විට සොරකම නිසා ජීවිත හානි වෙනවා. ඒ වගේම ඒ වස්තුව වැරදි විදිහට පාවිච්චි කරනවා. ඔන්න ඔය ආකාරයෙන් සමාජයේ निराවුල් පැවැත්මට යහපත් පැවැත්මට සංසුන් බවට බලවත් හානියක් සොරකම. ඒ වගේම යම්කිසි කෙනෙකුට වස්තුවක් හිමි වෙලා තියෙනවනම් තමන් රැකී රක්ෂාදීන් හෝ වේවා වෙන යම්කිසි මාර්ගයකින් හෝ වේවා වස්තුවක් පුද්ගලයෙකුට හිමි වෙලා තියෙනවනම් අයිති වෙලා තියෙනවනම් ඒ සාධාරණාන්දමින් ඒ වස්තු හිමියා වස්තුව අන්‍යාගේ යහපත පිණිස යොදවනවා මිස අනිත් කෙනෙකුට අයිතියක් නැහැ බලහත්කාරකමින් හොරකමින් ඒ වස්තුව තමන් සතු කර ගැනීම. අන්න ඒ විදිහට කරන්න ගියාම අර වස්තු හිමියාටත් පීඩාවක් වෙනවා, වස්තුව පැහැර ගන්නාගේ හිතත් දූෂණයටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අදින්නා දාණය නැත්තම් සොරකම නිරයේ උත්පත්ති ලැබීමට හේතු වන අකුසලයක් වශයෙන් දේශනා කරලා තියෙනවා. ඊළඟට හාමේසු මිච්ඡාචාරී හෝති. හාමේහි වරදවා හැසිරීම. හාමේසුති මේ තුන සමාචාරේසු. මිච්ඡාචාරෝති ඒකන්ත නින්දිතෝ ලාමකාචාරෝ. ඔය විදිහට දේශනාවේ සඳහන් වෙනවා යම්කිසි කෙනෙක් හාමේහි වරදවා හැසිරීමේ අකුසල කර්මය කරනවා නම් ඒ අකුසල කර්මයට හවුල් වෙන පුද්ගලයා, ඒ අකුසල කර්මය කරන පුද්ගලයා ඒකාන්ත වශයෙන්ම නිරේ උත්පත්තිය ලබනවා. එතකොට තමන් ඒ කාමෙහි වරදවා හැසිරීමේ අකුසල කර්මයට භාජන වෙනකොට, ඒ අකුසල කර්මය කරනකොට ඒ නිසා තමන්ගේ හිතේ ඇතිවෙන්නේ බරපතල අකුසල චේතනාවක්, අපිරිසිදු චේතනාවක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෞල් ජීවිතයේ निराවුල් පැවැත්මට මෙබඳු අකුසල කර්ම වලට ජනතාව පෙළඹෙන්නේ නැතුව ඉන්න ඕන නිසා ඒ වගේම සමාජයේ හැම දිනාටම ඔවුනොවුන් අතර ඇති සම්බන්ධයේ සාමකාමීව ගත කිරීම අවශ්‍ය නිසා
මේ වගේ වැරදි පාප කර්ම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වැරද්ද කරන පුද්ගලයාගේ හිතේ ඇතිවෙන්නේ දූෂිත චේතනාවක්. ඒ දූෂිත චේතනාව නිසා එයා වැරදි ආකාරයෙන් කාමය සේවනය කරනවා, කාම සේවනය කරනවා. ඒ නිසා ඒ කාමේසු මිච්ඡාචාරී හෝති යනුවෙන් කාමයේ වරදවා හැසිරීමත් අපායේ උත්පත්ති ලැබීමට, නිරයේ උත්පත්ති ලැබීමට හේතු වන අකුසල කර්මයක් හැටියට දේශනා කරලා තියෙනවා. ඊළඟට මුසාවාදී හෝති. මුසාවාදී හෝති කියන්නේ බොරු කියන කෙනෙක්. මුසා කියන්නේ වචනය උපයෝගී කරගෙන, එහෙම නැත්නම් ශරීරය උපයෝගී කරගෙන අනුන්ව රැවටීමට, මුලා කිරීමට එබඳු චේතනාවකින් වැරදි දේ අර්ථයේ වෙනස් ආකාරයට අවබෝධ කරවා ගැනීමට, එහෙම නැත්නම් සිද්ද නූන දේ, අභූත දෙයක්, අසත්‍ය දෙයක් අනුන්ට ප්‍රකාශ කරනවා නම් ඒක මුසාවාදයයි. ඒ මුසාවාදය යම්කිසි කෙනෙක් ඒ මුසාවාදී අකුසල කර්මයේ කරනවා නම් ඒනොත් ඒ පුද්ගලයා නිරේ උත්පත්තිය ලබනවයි කියන එකයි මේ දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ. ඒකත් සමාජයේ නිර්වෘත් පැවැත්මට ලොකු බාධාවක්. සමහර විට පුද්ගලයන් අනිත් කෙනෙකුට ඒ අනිත් අය මුලා කරවීමට බොරුව උපයෝගී කරගන්නවා. සිද්ද නොවූ දේවල් සිද්ද වූ ඒවා හැටියට කියනවා. ඒ වගේම නොදුටු දේවල් දුටු දේ හැටියට කියනවා. එතකොට අර අහන තැනත්තා කල්පනා කරනවා මේක සත්‍යයක් කියලා. ඒක ඇත්ත සත්‍යයි කියලා විශ්වාස කරලා ඒ අනුව ක්‍රියා කරනවා සමහර විට. දැන් අපි නිදර්ශනයක් වශයෙන් ගන්නවා නම් ಗುಣ නැති පුද්ගලයෙක්ව අපි අනික් කෙනෙකුට හඳුන්වා දෙනවා මෙයා බොහෝම ගුණවතෙක් කියලා. එතකොට මේ හඳුනාගත්ත පුද්ගලයා විශ්වාසයක් ඇති කරගන්නවා අර ಗುಣහීන පුද්ගලයා ගුණවතෙක් කියලා. ඒ නිසා සමහර විට සමාජයට විශාල හානි පාඩු සිද්ධ වෙන්නට පුළුවනි. ඒ වගේම අසත්‍ය ප්‍රවෘත්ති සමාජයේ පැතිරවීම නිසා මුළු මහත් ජනතාවක්ම නුවගට ගිහිල්ලා ඒ ජනතාව බලවත් අපකීර්තියට, එහෙම නැත්නම් මුලාවටපත් වෙලා විපතටපත් වෙන්න පුළුවනි. අපේ ජාතක කතා වස්තුවල මේවට නොයෙක් නිදර්ශන සඳහන් වෙලා තියෙනවා. අර එක අවස්ථාවකදී බෝධිසත්වයන් වහන්සේ නිසා වනයේ ජීවත් වුණ සත්වයන් විශාල සංඛ්‍යාවක් බේරුණා. ඒ ලෝකේ පෙර පොළොව පෙරලීගෙන එනවායි කියන බොරු ආරංචියක් ඒ කැලෑවේ හිටිය සෑම සත්වයන් අතරම පැතිරී ගියා. බුදුරජාණන් වහන්සේ බෝධිසත්වාත්ම භාවයේ උත්පත්තිය ලැබලා හිටියා. බෝධිසත්වයන් වහන්සේ මේ කාරණේ බොරුවක් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා ඒ සත්වයන්ට පැහැදිලි කරලා ඒ සත්වයන් විපත්තියෙන් බේරගත්තා. මෙන්න මේ වගේ එක බොරුවක් නිසා සමහර විට මුළුමහත් සමාජයක්ම විනාශය කරා ගමන් කරන්නට පුළුවනි. ඒ නිසා පින්නතුනි සමාජයේ යහපතට හේතු වන දෙයක් තමයි මුසාවාදයෙන් වැළකීම. දැන් අපි තේරුම් ගන්නට ඕනේ ඒ ප්‍රාණඝාතයේ අදින්නාදානය, අදත්තාදානය, කාමේසු මිච්ඡාචාරයේ මුසාවාදයේ කියන මේ අකුසල කර්ම සියල්ලක්ම නිරයේ උත්පත්තිය ලැබීම පරලෝදි සිද්ධ වෙන දේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ අකුසල කර්ම යම්කිසි කෙනෙක් කරනවා නම් ඒ හේතුව නිසා ඒකාන්තයෙන්ම ඒ තැනත්තා අර යම්කිසි වෙත් ඔසවාගෙන ආපු බරක් වහාම බිම තියන්න වගේ, ඒකෙන් නිදහස් වෙන්න වගේ අර අකුසල කර්ම කරන පුද්ගලයා ඒකාන්තයෙන් නිරේ උපදිනවා මේ ආත්ම භාවයෙන් චුත උනායින් පස්සේ. ඊළඟට ඒ පරලෝදි සිද්ධ වෙන දේ. නමුත් අපි මේ වගේ දුර්ගුණ අත්හරින්නට ඕන පරලෝ ගැන සැලකීමෙන් පමණක් නෙවෙයි මෙලොව ජීවිතයේදී පවා මේ දුර්ගුණ නිසා පුද්ගලයාට සමාජයට බලවත් විපත්ති හානි සිද්ධ වෙනවයි කියන කල්පනාව.
දැන් සමහර විට මේ අකුසල කර්ම ගැන අපි සලකන්නේ නැහැ යම් යම් දෙන රැකී ආරක්ෂාදී කිරීමේදී. දැන් උදාහරණයක් ඇටියට වෙළහෙළදාම් කරන කෙනෙක් සමහර විට ඒ වෙළහෙළදාම් කිරීමේදී Taman බඩු කිරන තර ආදිය ලොකු කුඩා කරලා Tamanට වැඩියෙන් ලාභ ලැබෙන ආකාරයට ඒක සකස් කරගන්නවා නම් එහෙම නැත්නම් පාරිභෝගිකයාට දෙන ඒ යම් යම් භාණ්ඩ ආහාර ද්‍රව්‍ය ආදිය ඒවට වෙනත් දේවල් මිශ්‍ර කරලා පාරිභෝගිකයාට දෙනවා නම් වතුර ගල් වැලි ආදිය මිශ්‍ර කරලා දැන් සමහර විට සහල් වෙළඳාම් කරන වෙළඳ මහතේ ඒ සහල් කිරාදෙන නිසා ඒවට ගල් වැලි ආදිය මිශ්‍ර කරලා බර වැඩි කරලා ඒක පාරිභෝගිකයාට දීලා තමන් ලාභ ගන්නවා නම් වැඩියෙන්. ඊබඳු දේ පවා මේ දේශනාවේ වෙන්වෙන් වශයෙන් සඳහන් වෙලා නොතිබුණාට අපි තේරුම් ගන්නට ඕනේ හොරතමක්. වංචාවක්. ඒක අදත්තාදාන අකුසලයට ඇතුළත් වෙනවා. ඒ නිසා මේ සමාජයේ අපි ජීවත් වන ආකාරය අනුව මේ සතුන් මැරීම සොරකම ආදී අකුසල කර්ම සමහර විට තමන් නොදැනුවත්වම තමන්ගෙන් සිද්ධ වෙනවා. නොදැනුවත්ව නෙවෙයි තමන්ගේ තියෙන ඒ වැරදි චේතනාවෙන්. හොරකමයි කියන කල්පනාවක් නෙවෙයි තියෙන්නේ තමන් වැඩියෙන් ලාභ ගන්න ඕනේ කියන චේතනාව. නමුත් ඒ කරන්නේ හොරකම. සමහර විට අන්සතු වස්තුවකට ලියවිලි ලියලා තමන් අයිති කරගන්න උත්සාහ ගන්නවා නම් ඔප්පුවක් කියලා. අන්න ඒ වගේ දේවල් හොරකමක් වංචාවක්. හොරකාසි මුද්‍රණය කරනවා නම් ඒවා පරිහරණය කරනවා නම් ඒක හොරකම. ඒවා ඒ වගේම තමන්ට අයිති යම්කිසි ඉඩමක ඒ ඉඩමේ මායින් ආදිය ව්‍යාජ අන්දමින් බොරුගෙන් ඒවා වෙනස් කරනවා නම් එහෙම නැත්නම් අල්ලස් දීම් ආදිය කරනවා නම් ඔය සියල්ලක්ම ඇතුළත් වෙන්නේ පින්නතුනි හොරකමට. ඒ නිසා මේ අනුන්ගේ වස්තුවක් තමන් පැහැර ගැනීම පමණක් නෙවෙයි වෙළහෙළදාම් වලදී ලිය කියවිලි වලදී එහෙම නැත්නම් වෙන යම් කිසි ව්‍යාපාර වලදී අල්ලස් දීම් ආදීදී ඔය හැම එකදීම මේ වගේ අකුසල කර්ම සමාජයේ මිනිසුන් අතරින් සිද්ධ වෙනවා. මෙන්න මේක හොඳට තේරුම් ගන්නට ඕනේ. ඒ වැරදි යම්කිසි කෙනෙක් කරනවා නම් ඇත්ත වශයෙන්ම ඒක බෞද්ධ ජීවිතයක් නෙවෙයි. ඒක අබෞද්ධයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට පටහැනි. මේ දේශනාවේ හැටියට වැරදි කරන පුද්ගලයා ඒ කාන්තෙන්ම නිරේ උප්පත්ති ලැබනවා. සමහර විටේ බඳු වැරද්දක් කරලා ටික කාලයක් නැත්තම් මේ ආත්මභාවයේ පමණක් සතුටින් ඉන්නවා. නමුත් පින්නතුනි ඒක නෙවෙයි බුදුහාමුදුරන්ගේ දේශනාව. අපට මේ ආත්මභාවයේ කොපමණ සන්තෝෂයෙන් හිටියත් බෞද්ධයන් අපි හැමදෙනාම තේරුම් අරගන්නවා අපි දන්නවා පරලොවක් තියෙනවා කියන එක. මෙලොව සැප සම්පත් භුක්ති විඳගෙන ඒ විදිහේ හොරමරකම් ආදීන් එහෙම නැත්නම් අනුන්ට හිංසා පීඩා ආදී කිරීමෙන් තමන් සතුටු වෙලා ජීවත් වෙනවා. ඒ ජීවිතය తాවකාලිකයි. ඒ සුවය తాවකාලිකයි. මේ ආත්මයට පමණක් සීමා වෙනවා. සමහර විට මේ ආත්මයේදී අවසානයේදී ඒ වැරදි වලට විපාක ඔහුට විඳින්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා මේ සංසාරයේ භයානක తත්වය අපි තේරුම් ගන්නට ඕනේ. එහෙම තේරුම් අරගෙන අපි ඒ වැරදි වලින් වැළකීලා පිරිසිදු බෞද්ධ ජීවිතයක් ගත කරන්න ඕනේ කියන එක සෑම පින්වතෙක්ම කල්පනාවට ගන්න ඕනේ. දැන් ඒ වගේම සමහර විට අපි දැන් මේ අකුසල කර්ම වලට ඇතුළත් එකක් හැටියට සඳහන් කළා කාමෙහි වරදවා හැසිරීම. වැරදි අන්දමින් කාම චේතනා මුදුන් පමුණුවා ගැනීම.
මනුෂ්‍ය සමාජයේ සමහර විට ඒ වැරදි කාම චේතනා පහළ වීමට උවමනා උපයෝගී වන යම් යම් කරුණු තියෙනවා. රාගනිශ්චිත හතා ආදිය පැතිරවීම. ඒ වගේම චිත්‍ර කතා ආදිය මගින් සමහර විට පුංචි ළමයින්ගේ හිත්වල පවා ඒ රාගනිශ්චිත කාමුක හැඟීම් කුපිත බවට පත් කිරීම. ඇඳුම් පැළඳුම් වලින් චිත්‍රපටි ආදී ඒ හැම ආකාරයකින්ම යම්කිසි විදියකින් පුද්ගලයාගේ කාම චේතනා නොසන්සුන් බවට පත් කරනවා නම් ඒවා දරුණු බවට පත් කරනවා නම් අර වැරදි අකුසල කර්මවලට ඒ ක්‍රියාමාර්ගයේ අහු වෙනවා. අන්න ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ අකුසල කර්මාදිය ගැන ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ නිරේ උත්පත්ති ලැබීමට හේතු වෙනවයි කියලා. නිරේ පමණක් නෙවෙයි ඒ අකුසල කර්ම නිසා අපට මෙලොවදීම සමහර විට නොයෙක් කිරියර දුක් කරදර ආදියට භාජන වෙන්නට හේතු වෙනවයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම යම්කිසි කෙනෙක් දැන් බුදුහාමුදුරුවන්ගේ දේශනාවෙම මෙන්න මේ විදිහට සඳහන් වෙලා තියෙනවා. යම් ගහපති පානාතිපාත පච්චයා දිට්ඨ ධම්මිකම්පි භයං වේරං පසවති. අර මම මුලින් සඳහන් කළ කාරණය බුද්ධ දේශනාවෙම සඳහන් වෙනවා. සම්පරායිකම්පි භයං වේරං පසවති. චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. පානාතිපාතා පටිවිරතස්ස ඒවන්තං භයං වේරං ූපසන්තං හෝති. අන්න පින්නතුනි බුද්ධ දේශනාවෙම පෙන්눔 කරලා තියෙනවා ප්‍රාණඝාත අකුසල කර්මයේ හේතුයෙන් ditta dhammikampi bhayam veeram pasavati. මේ ආත්ම භාවයේම බය වෛරය එකහු කරගන්නව රැස් කරගන්නවා. සම්පරායිකම්පි භයම් වේරම් පසවති. මේ ආත්ම භාවයේ භය වෛරය ආදී ඒ දුද්දොම්නස් ආදී රැස් කරගන්නවා. පරලොවත් භය වෛරය ආදී ඒ ආදියට භාජන වෙනවා. චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. වැරදි කරපු පුද්ගලයා ප්‍රාණඝාත අදත්තාදාන කාමී වර්ධවාය සිරීම මුසාවාදී ආදී වැරදි කරන පුද්ගලයා මෙලොවත් දුක් වෙනවා පරලොවත් දුක් වෙනවා. චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. චෛතසික වශයෙන් මානසික වශයෙන් දුක් දොම්නස් විතරම විඳිනවා. ඇයි? තමන් මේ වැරදි කළයි කියලා තමන්ටම හිතෙනවා. සමහර විට වයෝ වෘද්ධ තත්ත්වයට පත් වුණයින් පස්සේ තරුණ කාලයේ මේවා ගැන අවබෝධයක් නැති වුණත් ඒක බොහොම සැපතක් හැටියට සොම්නසක් හැටියට ඒවත් හටීතු කළත් ඒ වැරදි ක්‍රියාවලයේ දුනත් මහලු වයසට පත් වුණයින් පස්සේ ඒ කාන්තේන්ම මේ වැරදි මගින් කෙරුණා නේද කියලා අර දුම්නස් බවට දුකට මේ පුද්ගලයා පත් වෙනවා. පාණාතිපාතා පටිවිරතස්ස ඒවන්තං භයං වේරං ූපසන්තං හෝති. අන්න පින්නතුනි යම්කිසි කෙනෙක් ඒ ප්‍රාණඝාතාදී අකුසල කර්ම වලින් වළකිනවනම් ඒවයින් වෙන් වෙලා ඉන්නවනම් ඒ තැනැත්තාට ඒවන්තං භයං වේරං ූපසන්තං හෝති. ඒ භය ඒ වෛරය ඒකාන්ත වශයෙන්ම නැති වෙනවා. එයා කවදාවත් තමන් නිවැරදි පුද්ගලයෙක් හැටියට කල්පනා කරන නිසා හැමදාම අර ඒ විදිහේ භයක් වෛරයක් දුම්නස් බවක් ඒ පුද්ගලයාට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ අකුසල කර්ම කිරීමේදී සමහර විට ඒ අකුසල කර්ම නිසා తాවකාලිකව තමන්ට ප්‍රීතියක් සොම්නසක් ලැබෙන්න පුළුවන්. නමුත් ඒ අකුසල කර්මයේ හේතුයෙන් මේ ආත්ම භාවයේම සමහර විට තමන් දුකට දුම්නසටපත් වෙනවා. පරලොවදී ඒ වගේම දුකට දුම්නසටපත් වෙනවා. චූලකම්ම විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඉදපන මානව ඒකච්චෝ ඉත්තිවා පුරිසෝවා පානාතිපාති හෝති. ලුද්දෝ ලෝහිත පාණී හත පහතේ නිවිට්ටෝ අදයාපන්නෝ පාන භූතේසු. සෝ තේන කම්මේන ඒවං සමත්තේන ඒවං සමාදින්නේන කායස්ස බෙහෙදා පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උප්පජ්ජති. යම්කිසි ස්ත්‍රියක් නැත්තම් පුරුෂයෙක් සතුන් මරනවා නම් ලී වැකුණු
නැත්තම් ලේ ගෑවුණු අත් ඇතිව ඉන්නවනම් ප්‍රාණඝාත කර්මෙයිම යෙදිලා ඉන්නවනම් සත්‍යයන් කෙරෙහි ප්‍රාණීන් කෙරෙහි කරුණාවක් නැත්තම් ඒ තැනැත්තා මරණින් මත්තේ ඒ කාන්තයෙන්ම නිරයෙහි උත්පත්තිය ලබනවා. සචේ මනුස්සත්තං ආගච්ඡති. යම්කිසි විදිහකින් ඒ නිරයේ උත්පත්තිය ලබලා මනුෂ්‍යාත්මයකට ආයෙනවනම් යත්තේ යත්ත පච්චාජායති අප්පායුකෝ හෝති. අප්පායුක සංවර්තනික. ඔන්න පින්වතුනි බොහොම හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. අපට පේනවා අපි ජීවත් වෙන මේ සමාජයේ ඇතැම් අය බොහොම දීර්ඝායුෂ විඳිනවා. සමහර විට සමහර කෙනෙක් හදිසි අනතුරු වලින් හරි වෙන යම් කිසි හේතු නිසා හරි ආයුෂ අඩුව මරණයටපත් වෙනවා. දැන් බුද්ධ දේශනාවෙහි හැටියට පෙනෙනවා සචේ manussත්තං ආගච්ඡති යත්ත යත්ත පච්චාජායති අප්පායුකෝ හෝති අප්පායුක සංවර්තනිකෝ. අර ප්‍රාණඝාත අකුසල කර්ම කරපු පුද්ගලයා නිරයේ උත්පත්තිය ලබලා යම් කිසි කුසල කර්මයකින් ඉස්සර කරපු පිනකින් නැවතත් මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගන්නවා නම් ඒ තැනැත්තා අල්පායුෂ්කයි. ආයුෂ අඩුයි. හේතුව මොකද? අර ප්‍රාණඝාත අකුසල කර්මය ඉස්සර ආත්ම භාවවලදී කරලා තිබුණ නිසා. එතකොට අපි සෑම දිනෙකම මේ ලැබූ ආත්ම භාවය දීර්ඝ කාලයක් ගත කිරීමට කැමැත්තක් තියෙනවා. සත්‍යයන්ගේ හැම දෙනාගේම ඒ අදහස තියෙනවා. තිරිසන් සතාත් ඔහු ලැබූ ආත්ම භාවය දිගින් දිගට පවත්වාගෙන යෑමට කැමැති. මිනිස්යාත් ඒ වගේම බොහෝ කාලයක් ජීවත් වෙන්නට කැමැති. ජීවත් වෙන්නට කැමැති නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. අපි විශ්වාස කරන්නේ නැහැ. බොහෝ කාලයක් ජීවත් වීමට අකමැත්තක් සත්‍යයා තුළ තියෙනවායි කියලා. එහෙම සමන්ගේ ජීවිතේට ඇල්මක් තියෙනවා. එතකොට යම්කිසි කෙනෙක් ඒ බලාපොරොත්තු නූණ අවස්ථාවකදී එයා ආයුෂ අඩුවෙන් මරණයටපත් වෙනවා නම් ඒ පුද්ගලයාට ඒ අවස්ථාවේදී බලවත් වේදනාවක් ඇති වෙනවා. මම මෙච්චර කල් ජීවත් වෙන්න හිටියා. නමුත් මගේ ජීවිතයේ මේ හදිසියේ මේ විදිහට වෙනස් වුණා. Tamanta අවබෝධයක් ලැබුණොත් ඒ කාන්තෙන් මෙයා දුකට දොම්නසටපත් වෙනවා. ඒ මොකද ඒකට හේතුව තමන්ගේ ආත්ම භාවයේ බලාපොරොත්තු නාන්දමින් ගතකරනද ඒ සත්‍යයට නොහැකි වූ නිසායි. එතකොට එවන්දු තත්වයකට මිනිස්යෙක් පත් වෙන්නේ. ඒ මිනිස්යා යම්කිසි විදියකින් සත්ව ඝාතන අකුසල කර්මයක් කරලා තියෙනවා නම් මේ චූලකම්ම විභංග සූත්‍රයේ බුද්ධ දේශනාවෙන් පැහැදිලි වෙන්නේ ඒකයි. ඒ නිසා පින්නතුනි අපි තේරුම් ගන්නට ඕනේ සත්ව ඝාතනය සමහර විටේ සතාගේ ජීවිතේ නැසීම తాවකාලික සතුටක් සොම්නසක් වෙන්නට පුළුවනි. නමුත් අපේ අපිට ඒක විපාක දෙනකොට ඇත්ත වශයෙන්ම බලවත් වේදනාවක් දුකක් ඇතිවීමට හේතුවක්. මේ විපාකය අර්ථානුකූලයි. ඒකට හේතුව අර ප්‍රාණඝාත අකුසල කර්මයේ කරන තැනැත්තා පානාති පාත කියන වචනේ අපි මුලින් විග්‍රහ කරනකොට පැවතීගෙන යන නාම ජීවිතේන්ද්‍රිය රූප ජීවිතේන්ද්‍රිය කියන ජීවිතේන්ද්‍රිය දෙක නියම විදියට විනාශ වෙන්න දෙන්නේ නැතුව අපි අතරමඟදී කපලා විනාශ කරලා දානවා. දැන් අපි උදාහරණයකට ගමු. මිනිස්සේ කවුරුදු 50ක් 60ක් 75ක් ජීවත් වෙන්න ආයෙෂ තියෙනවා. එතකොට මේ මිනිහාගේ ජීවිතේ අපි අවුරුදු 25ක් ගත වෙනකොට යම් කිසි කෙනෙක් ආයුධයකින් පහර දීලා ඒ ජීවිතේ නැසනවා. එහෙම නැත්නම් සතෙකුගේ ජීවිතය හරකෙකුගේ හරි වෙන සත්ත්වයෙකුගේ හරි ජීවිතයක් අපි විනාශ කරනවා. එතකොට ඒ ජීවිතේන්ද්‍රියේ පවත්වාගෙන යෑමට නියමිත කාල සීමාවක් තිබුණා. ඒ කාල සීමාව අර මරණය කරන පුද්ගලයා විසින් නැසුවා. ඒ කාල සීමාව යන්න ඉඩ දුන්නේ නැහැ. අන්න අනුරූප විපාකය කියන්නේ ඒකයි. ඒ ජීවිතයේ පවත්වාගෙන යෑමට ඉඩ නොදුන්න හින්දා අනුරූප විපාක වශයෙන් ඒ ප්‍රාණඝාතයේ කරපු පුද්ගලයාගේ ජීවිතයට ඊළඟ ආත්ම භාවයේදී මිනිසෙක් හෝ වෙන යම් කිසි සත්ත්වෙක් කියලා උපදිනාම අර අඩු ආයසින් මරණයටපත් වෙනවා.
මේ தત્ත්වය පැහැදිලිව තේරුම් ගන්නට ඕන පින්නතුනි. මේක හොඳට අවබෝධ කරගන්නවා නම් අපි කිසි කෙනෙක් සතෙකුට හිංසාවක් පීඩාවක් කරන්න සතෙකුගේ ජීවිතේ නසන්න කිසි කෙනෙක් උත්සාහ ගන්නෙ නෑ, උනන්දු වෙන්නේ නෑ. මෙතන තේරුම් ගන්නට ඕන තවත් වැදගත් කාරණයක් තියෙනවා. ජීවිතේ නැසීම පමණක් නෙවෙයි, සමහර විට ඉදපන මානවය ඒකච්චෝ ඉත්තිවා පුරිසෝවා සත්තානං විහෙතක ජාතිකෝති. පාණිනාවා, ලෙඩ්ඩුනාවා, දණ්ඩේනවා, සත්තේනවා. සෝ තේන කම්මේන එවං සමත්තේන එවං සමාදින්නේන කායස්ස වේදා පරම්මරණ අපායං දුග්ගතින් මිනිපාතං නිරයන් උප්පජ්ජති. සචේ manussත්තං ආගච්ඡති යත්තේ යත්ත පච්චාජායති බෞවාබාදෝ හෝති. ඔන්න තවත් වැදගත් කාරණයක්. අර සතෙකුගේ ජීවිතේන්ද්‍රිය නැසීම පමණක් නෙවෙයි, සමහර අය සතුන්ට හිංසා පීඩා කරනවා. සතුන් කියලා කිව්වහම තිරිසන් සතුන්ට විතරක් නෙවෙයි, වෙනත් પ્રાણીන්ට වගේම මිනිස්යාට උනත් හිංසා පීඩා කරනවා. සමහර විට දියුණු වෙන මිනිස්යෙකුට ඒකට බාධා කරනවා. එහෙම නැත්නම් නිරවුල් විදියට තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යනකොට ඒක විනාශ කරන්න උපක්‍රම යොදනවා. එහෙම නැත්නම් වෙන යම් කිසි දඬු මුගුරු ආදී අරගෙන මිනිස්සුන්ට හිංසා පීඩා කරනවා, සත්වයන්ට හිංසා පීඩා කරනවා. මේ අකුසල කර්ම නිසා පින්නතුනි කායස්ස වේදා පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උප්පජ්ජති. සතේ manussත්තං ආගච්ඡති යත්ත යත්ත පච්චාජායති බෞවාබාදෝ හෝති. යම් කිසි කෙනෙක් ඒ අකුසල කර්ම කළා නිරේ උපදිනවා වගේම මනුෂ්‍ය ආත්මයට ආවයින් පස්සේ ඒ තැනැත්තා නොයෙක් ලෙඩ රෝග හැදිලා පීඩාවට පත් වෙන පුද්ගලයෙක් වෙනවා. රෝගාබාධාදීන් තමන් පීඩාවට පත් වෙනවා. මොකද අර සත්ව හිංසාවක් ඒ වගේ දෙයක්. ඒකට අනුරූප විපාකයක්. ඒ සතාට පහර දීමෙන්, දඬු මුගුරු ආදියෙන් ගහලම් නොයෙක් විදිහේ වද හිංසා දුන්නා. දැන් සමහර විට අපි දන්නවා වැඩ ගන්න සතුන්ට, ගවයන්ට සමහර මිනිසුන් නොයෙක් විදිහේ හිංසා පීඩා කරනවා. ඒ හිංසා පීඩා කිරීම අකුසලයක්. ඒ අකුසලයේ හේතුවෙන් ඒ තැනැත්තා මනුෂ්‍ය ආත්මයේ උත්පත්ති ලැබූ ආත්ම භාවවලදී මිනිහෙක් වෙලා ඉපදුනහම නොයෙක් ලෙඩ රෝග හැදිලා පීඩා විඳින, දුක් විඳින තැනැත්තෙක් බවට පත් වෙනවා. මේ සංසාරේ හැටි. අපි යම් කිසි විදියකින් අනික් සත්වයෙකුගේ ජීවිතයට හානියක් කළොත්, හිංසා පීඩා කළොත් ඒකේ විපාක අපට නිඳින්න සිද්ධ වෙනවයි කියන එක පින්නතුනි මේකෙන් තේරුම් ගන්නට ඕනේ. එතකොට මේ බරපතල අකුසල කර්ම මනුෂ්‍ය සමාජයේ මිනිසා යම් කිසි බලයක් හැක් පුළුවන් කාරකම ශක්තියක් තියෙන කෙනෙක්. ඒ මිනිස් සමාජයේ ඉපදුන අපි අපේ ශක්තියෙන් අනිත් ලෝක සත්ත්වයාට යහපතක් කිරීමයි ජීවිතයෙන් කළ යුතු උතුම් ක්‍රියාමාර්ගය. අපේ ශක්තිය, අපේ බලය අපට වඩා බලයෙන් හීන අඩු සත්වයන්ට, පුද්ගලයන්ට හිංසා පීඩා කිරීම පිණිස යොදනවා නම් ඒ තැනැත්තා බලවත් අකුසලයක් කරන කෙනෙක් වෙයි කියන එක මේකෙන් අපි තේරුම් ගන්නට ඕනේ. තවත් බොහෝම මේ අකුසල කර්ම නිසා විඳින විපාක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා. සමහර විට ප්‍රාණඝාත අකුසල කර්ම කරපු අය අංගපසඟ ඒ ඇත්තන්ගේ නියම විදියට පිළිටන්නේ නැහැ. ඒවා වියවුල් තත්ත්වයෙන් කියනවා. ආරෝහ පරිණාම සම්පත්තියෙන් පිරිහෙනවා. ජව සම්පත්තියෙන් පිරිහෙනවා. සමහර විට තමන්ගේ ශරීරය විරූපී බවට පත් වෙනවා. ඒ වගේම හැම තිස්සෙම එයාට මූණ පාණ්ඩ වෙනවා. දුක් ශෝක වියෝග ආදී ඒවට භාජන වෙනවා. ශරීරය දුර්වල වෙනවා. මිනිස්යෝ ඒ පුද්ගලයාව විශ්වාස කරන්නේ නැති තත්ත්වයකට පත් වෙනවා. පිරිවර වශයෙන් Tamanta කිසි කෙනෙක් නැතුව හුදකලා ජීවිතයකට ගත වෙනවා. ගතකරන්න සිද්ධ වෙනවා.
ශරීර වර්ණය වෙනස් වෙලා විරූපී බවට පත් වෙනවා. ශෝක බහුල වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. අල්පායුෂ්ක වෙනවා. ඕව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. ඒ වගේම සොරකම වැනි අකුසල කර්ම කරන අය. සමහර විට ඒ මනුෂ්‍ය ආත්මී පුදුණයින් පස්සේ ඒ සොරකමේ විපාකයක් වශයෙන් ධන ධාන්‍ය ආදීන් හීන වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. භෝග සම්පත් අඩු වෙනවා. භෝග සම්පත් යම් කිසි විදියකින් තමන් රැස් කරගත්තත් ඒවා හොර හතුරන්ට අහු වෙලා විනාශ වෙලා යනවා. ස්වභාව ධර්මයෙන් විනාශ වෙලා යනවා. බොහොම පහත් තත්ත්වයේ පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම කාම මිත්‍යාචාරය වැනි අකුසල කර්මවල විපාක වශයෙන් සමාජයට අප්‍රිය පුද්ගලයෙක් වෙනවා. සමාජයේ බොහෝ දෙනා හතුරු හැටියට ඉන්නවා. ඒ වගේම තමන්ගේ ජීවිතේ පවත්වා ගැනීමට උවමනා කරන උපකරණ ආදී නැති වෙනවා. ශාරීරික වෙනස්කම් ඇති වෙනවා. අනුන්ට ක්‍රෝධ කරන පුද්ගලයන් බවට පත් වෙනවා. මෙන්න මේවා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලිවම පෙන්නලා තියෙනවා. මේ අකුසල කර්ම කරන අයට විඳින්න සිද්ධ වෙනවා මනුෂ්‍යාත්මී ඉපදුනොත්. ඒ මනුෂ්‍යාත්මී ඉපදුනයින් පස්සේ මේ තත්ත්වවලට ඒ අය පත් වෙනවයි කියන එක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් මේ අකුසල කර්ම වලින් වළකිනවා නම් දේශනාවේ මෙන්න මෙහෙම පෙන්눔 කරලා තියෙනවා. ඉද වික්ඛවේ අරිය ශාවකෝ පානාතිපාතං පහාය පානාතිපාතා පටිවිරතෝ හෝති. පානාතිපාතා පටිවිරතෝ වික්ඛවේ අරිය ශාවකෝ අපරිමානානං සත්තානං අභයං දේති අවේරං දේති අබ්භ්‍යාපජ්ජං දේති. අපරිමානානං සත්තානං අභයං දත්වා අවේරං දත්වා අබ්භ්‍යාපජ්ජං දත්වා අපරිමානස්ස අභයස්ස අවේරස්ස අබ්භ්‍යාපජ්ජස්ස භාගී හෝති. ඉමං වික්ඛවේ පඨමං දානං මහා දානං අග්ගඤ්ඤං රත්ත්‍ඤ්ඤං යනාදී වශයෙන් දේශනා කරලා තියෙනවා. මහා දාන පහක් ගැන. ඒ මහා දාන පහෙන් එකක් තමයි යම්කිසි කෙනෙක් මේ ලෝකේ සත්‍යයන්ට හිංසා පීඩා කරන්නේ නැතුව ප්‍රාණඝාත අකුසල කර්මයේ දෙන්නේ නැතුව එකකින් වැළකීලා සියලුම සත්‍යයන්ට අභය දාණය කරනවා නම් අවෛර දාණය කරනවා නම් අව්‍යාපාදේ දෙනවා නම් ඒ හේතුව නිසා අර ජීවිත දාණය ඉතාම උසස් ශ්‍රේෂ්ඨ දානයක් හැටියට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. අන්න ඒ නිසා පින්වතුනි තේරුම් ගන්නට ඕනේ මේ අකුසල කර්ම වලින් යම්කිසි කෙනෙක් වළකිනවනම් ඒ පුද්ගලයා පින් නැමැති ගංගාවක් චිත්තසංතාරේ නිතරම ගලාගෙන එන සැපයට නිවන ස්වර්ගයට හේතු වන කරුණු රැස් කරන කෙනෙක් වෙනවා. අප්‍රමාණ සත්ත්ව ලෝකයාට හිත වැඩ පිණිස ක්‍රියා කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් මේ පින්නතුන් හැම දිනාටම පැහැදිලි වෙන්නට ඇති මේ අකුසල කර්ම වලින් යම්කිසි කෙනෙක් වැළකීලා ඉන්නවා නම් ඒ වැළකෙන පුද්ගලයාත් ඒවයි යෙදෙන පුද්ගලයා දුක් විඳින හැටිත් වළකින පුද්ගලයා සැප විපාක ළඟා කරන ආකාරයත් පිළිබඳව පැහැදිලි අවබෝධයක් දැන් ලැබෙන්නට ඇති කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා පාණාතිපාටි සූත්‍රයෙන් මේ ප්‍රාණඝාත අදින් අදත්තාදාන කාමේසු මිච්ඡාචාරේ මුසාවාදී කියන අකුසල කර්ම නිරය උත්පත්තිය ලබන්න හේතු වෙන බවත් ඒවයින් වැළකී සිටීම ස්වර්ගයේ උත්පත්තිය ලැබීමට හේතු වෙන බවත් මේ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. සෑම කෙනෙක්ම තමන් කොයිම අවස්ථාවකවත් මේ අකුසල කර්ම කරන අය නොවි ඒ අකුසල කර්මයන්ගෙන් වැළකීලා දිව්‍ය ලෝක සම්පත් ඒ වගේම කෙලවර නිර්වාණ සම්පත් ළඟා කර ගැනීමට උත්සාහ ගන්නා හැටියට මේ වෙලාවේදී අපි මතක් කරනවා. මේ හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් නිර්වාණ සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ හොරණ විද්‍යාරත්න පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ රයිගම් සල්පිටි හේවාගම් තුන්කෝරලේ ප්‍රධාන සංඝනායක
සිංහල ශබ්දකෝෂයේ සම්මානකර්තෘ රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍යපාද හොරණ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ. හෙටත් උදෑසන පහට ජාතික ගුවන් විදුලියෙන් සිත නිවන බුදු බණ.